मंत्री सल के आप आवे कायंगाल आवे आवे नम आए पू का आर्थिक वशेंवस्था හොරබුරු වංචාවන්ගෙන් තොරව වරුතුණින් 100%ක් වැරදි ප්‍රතිඵල ඔබ හමුවේ පින්න එකම ගුරු කම්මැදුර ජනසිත ගුරු කම්මැදුර ආර්යදාස ගුරුතුමා සෑම විටම දුකටපත් ජනතාවට පිටව ඇඳුරු තුනකින් විශේෂයෙන්ම විදේශගත ඔබ සඳහා නීච කුල මන්ත්‍ර ගුරු කම්බලයෙන් ඔබට පිටවන එකම ඇඳුරු තුන කළු කුමාර දෝෂයවත් කිරීම ස්ත්‍රී පුරුෂ වශීබත්තර ග්‍රහපල දුරු කිරීම අනවින කුඩිබින පූර්ණියම් කපාලිවත් කිරීම හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම යකුන් යක්ෂයන් එළවා දැමීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්ත විශ්වාසයෙන් කර ගැනීමට රජයේ ලියාපදිංචි අංක 4500.65 යට දේ ලියාපදිංචි අතිවිශේෂ ගෞරව කීර්ති ප්‍රසාදනීය සම්මානයෙන් පිදුම්ලත් ආර්යදාස ගුරුතුමාට දැන්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න 77 8 93 83 මම ගොඩාක් දුක් විඳපු කෙනෙක් මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙලා ගොඩාක් දුක් විඳපු කෙනෙක් මම ආර්යදාස ගුරුතුමාට කතා කරලා තමයි මගේ වැඩේ මං හරියටම කරගත්තේ ඇත්තටම මම ගොඩාක් දුක් විඳපු කෙනෙක් කන්නේ බොන්නේ නැතුව ගාක් වේදනාවන් හිටපු කෙනෙක් මේ තියෙන මං ඉන්න කුවෙට් ගෙදර ඉතින් මම මෙහෙ ඉඳගෙන දහ දුක් ඉඳලා හම්බ කරලා සල්ලි ලක්ෂ 14ක් අරගෙන යා අයින් වෙන්න ගිය කෙනෙක් මම ආර්යදාස විද මහත්තයාට කතා කරලා තමයි මගේ දේ මං හරියටම කරගත්තේ ඇත්තටම අද මම ගොඩාක් සතුටින් ඉන්නවා කිසිම දුකක් කරදරයක් නැහැ කියන්නේ අපි දෙන චුටක් ඈතින් ඉන්නේ හේනට අපි දෙනට අර එන්නේ යන්න අමාරු මේක කුවෙට් ගෙදරක් නිසා ඉතින් ඒක නිසා මම ගොඩාක් ගොඩාක් ගොඩාක්ම පින් දෙනවා ආර්යදාස වෙද මහත්තයාට මේ තියෙන කුවෙට් ගෙදර තව මගේ වැඩ වගේක් තියෙනවා ලංකාවේ හේවත් මම කරගන්න ඕන මං කියනවා මේ ලංකා වාසී හැමෝටම එක එක බොරුකාරයන්ට රැවටෙන්නේ නැතුව ආර්යදාස ගුරුතුමා හමු වෙලා තමන්ගේ වැඩේ හරියටම කරගන්න කිසි දවසක වරදින්නේ නැහැ මම අද ගොඩාක් සතුටින් ඉන්නවා අයිබෝවන් අද ඔයාලට මං අරගෙන ආවේ බලගත් සර්වජන වශීකෙම. ඉතින් මේ සර්වජන වශීකෙම පැංගිරි වශීකෙම. ඒ කියන්නේ පැංගිරි කුලකේ ශාකයක් එක්ක තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පැංගිරි කුලකේ ශාකයක ඵලයක් පත්‍රිකාවක් වගේ දෙයක් අපි යොදා ගන්නවා නම් එතනදී ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් බලගතුයි ඒ වගේම ඉතාමත් ප්‍රබලයි. ඉතින් ඔයාලට මේ වශී අපි කියලා දෙන්නේ ඔයා අයහපත් දෙයකට මේ දේ යොදා ගන්නේ නැති වෙයි කියන විශ්වාසය ඇතිව ඉතින් වීඩියෝ එකට යන්න ප්‍රථමයෙන් මතක් කරන්න කැමතියි අපේ channel එක ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න එහා පැත්තේ තියෙන bell සලකුණ click කරන්න එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඒ වීඩියෝ එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්
හරි අපි යමු වීඩියෝ එකට කොහොමද මේ දේ කරන්න කියලා දැනගන්න. ඉතින් මේ දේ කරන්න විශේෂ දිනයක් වෙලාවක් තියෙනවද කියලා ඇහුවොත් ඔව් දිනයක් වෙලාවක් තියෙනවා. යා මේ දේ කරන්න ඕනේ සෙනසුරාදා රාත්‍රී 7ත් රාත්‍රී 10ත් අතර කාල සීමාවේදී. සෙනසුරාදා රාත්‍රී 7ත් රාත්‍රී 10ත් අතර අනිවාර්යයෙන් මේ වෙලාව පහු වෙන්නත් බෑ. ඒ වෙලාවට කලින් කරන්නත් බෑ. ඉතින් ඔයාලට මේ දේ කරන්න අවශ්‍ය වන්නේ පැංගිරි කොළයක්. පැංගිරි කුලකේ ශාකයෙන් ගත්ත පත්‍රිකාවක්. ඒ කියන්නේ දෙහි කොළයක්, නාරං කොළයක්, එහෙම නැත්නම් ආට පුළුවන් ඇඹුල් දොඩම්, ඒ වගේ පැංගිරි කුලකේ ශාකයකින් ගත්ත ඕනම පත්‍රිකාවක් එක කොළයයි අවශ්‍ය වෙන්නේ. පීරිසියක් මත තියාගෙන මේ දේ කරන්න. ඒ වගේම පෑනක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා පැංගිරි කොළේ නැත්නම් දෙහි කොළේ ඔයාගේ එයාගේ නම් දෙක ලියන්න ඕනේ. ඒක උඩ යට මාරුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයා මුලින් ඔයාගේ නම ලියලා දෙවෙනියට එයාගේ නම ලිව්වත් මුලින් එයාගේ නම ලියලා දෙවෙනියට ඔයාගේ නම ලිව්වත් ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ සහ එයාගේ නම් දෙක ඔයා ලියන්න ඕනේ. ඔයාලා නිතරම භාවිතා කරන නම ලියන්න, උපැන්න සහතිකයේ තියෙන නම ඕනේ නැහැ. නිතරම භාවිතා කරන නම් දෙක ලියන්න. ඉතින් එහෙම ලියලිවර වෙලා අපි මන්ත්‍රයක් ඔයාලට දෙනවා. මේක ගොඩාක් පැරණි මන්ත්‍රයක්. ඒ වගේම බලගතුයි. ගොඩාක් දෙනාට ප්‍රතිඵල ලබා දුන්නු මන්ත්‍රයක්. මේ මන්ත්‍ර ගත්තහම ඒ මන්ත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ඉතින් ඒක විදියක් තමයි මේ ඔයාලට කියලා දෙන්නේ. එතකොට මේ මන්ත්‍රය ඔයා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙහි කොළයේ ඔයාගේ සහ එයාගේ නම් දෙක ලියලා ඔයා ඒ මන්ත්‍රය අපි දානව ශ්‍රවණය වෙන්න ඔයා උච්චාරණය කරන්න ඕනේ නැහැ. සම්පූර්ණ නිශ්චිත වාර ප්‍රමාණයම අපි මේ වීඩියෝ එකේ වාදනය කරනවා. ඒක නිසා කිසිම ඔයා බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයා ගණන් කරන්න ඕනේ නැහැ. අඩු වුණොත් කියලා බය වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් අපි මේ මන්ත්‍රය ඉවර වෙනකම්ම ෆෝන් එක ලවුඩ් ස්පීකර් මෝඩ් එක ඔන් කරලා එතනින් තියාගන්න. එතකොට ශ්‍රවණය වෙන මේ වාර ප්‍රමාණය. එහෙම කරලා ඉවර වෙලා ඔයා මේ කොළය දැන් රාත්‍රියේනේ කරන්නේ. ඔයා මේ කොළය වතුර කෝප්පයක හරි වතුර භාජනයක හරි දාලා තියන්න ඕනේ. දාලා තියලා උදේ නැගිට ගමන් ඔයා ඒ කොල් වතුර එක අරගෙන වතුරේ මූණ හොදලා ඒ කොළය ඔයා වියලෙන්න දෙන්න ඕනේ. ඒ දවසෙම වියලෙන්න දෙන්න. වියලෙන්න දීලා ඒක පර වුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් ඒක වියලෙන්න දෙන්න. එහෙම වියලුණාට පස්සේ ඔයා නැවත එදා දවස් කියන්නේ දැන් කලින් දවසේ රාත්‍රියේ ඔයා මේක කරා. ඊට පස්සේ වායක වතුරකට දාලා තියලා නිදාගත්තා. උදේ නැකිලා වතුරකෙන් මූණ හේදුවා. ඊට පස්සේ වායේ කොළේ වියලෙන්න තිබ්බා. එදා රාත්‍රියේ ඔයා මේ දේ කරන්න පටන් ගත්ත වෙලාවට ඔයා මේක පුච්චන්න. පුච්චලා ඒ අලු ටික ඔයා සුළඟේ පහ කරලා හරින්න. ඉතින් ඔයා මේ දේ හරියට කරා නම් හරියට මේ දේ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵල පැය 90 ඉඳන්, ඒ කියන්නේ මේ දේ කරාට පස්සේ පැය 90 ඉඳන් ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පැය 90 දවස් 3 දවස් 7 කියන කාල සීමාවල් ඇතුළතදී. ඉතින් මේ දේ කරනකොට ඔයා පේවිලා කරන්න, මස් මාංශ කන්නේ නැතුව, ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්නේ නැතුව, කාන්තාවක් නම් ඔසප් දිනේදී කරන්න එපා. ඉතින් මේ දේවල් ඔයා පිළිපදින්න. ඒවා හැම වීඩියෝ එකෙම අපි කියනවා. ඉතින් මේ දේවල් පිළිපදලා කරන්න අනිවාර්යෙන් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරන් ඔයාලා හමුවට එන්නම්. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ඕම් නමෝ නාම වශීකරන් ඒහි ඒස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් ඒහි ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් ඒහි ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් ඒහි ඒස්වාහා. ඕම් නමෝ
වශීකරන් ඒහි ඒස්වාහා